ආයුබෝවන් නුබෙක්වන්නේ ITN රාත්‍රී 9 30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමකින් මම අශින්ක දුනතිලක මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත බුදුදහමේ උන්නතියට ඉටු කළ මෙහෙය අගමැති පහදයි ජනපති අතින් විවෘත වූ ඉටිරු කෞතුකාගාරය ස්වයංපෝෂිත රටකට සජිත් ගෙන් පාරි උදාව ඉල් පුර පසළොස්වක පොහොය දිනේ අදයි ඒ වෙනුවෙන් දිවෙණි පුරා සියලු විහෙර විහාරස්ථානවල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබෙනවා මෛත්‍රී බෝසතුන් නියත විවරණ ලැබීමට ප්‍රථම ධර්මදූතයන් ලෙස රහතන් වහන්සේ 69ක් ධර්ම ප්‍රචාරක කටයුතු ඇරඹීම සිදු වූයේ අදවැනි ඉල්පුර පසළොස්වක පොහෝ දිනකයි. චීවර මාසයේ අවසන් පොහොය වන්නේද ඉල්පුර පසළොස්වක පොහොයයි. එමෙන්ම තුන්බෑ ජාටිල දමනය සැරියුත් හිමියන් පිරිනිවන් පෑම යන වැදගත් සිදුවීම්ද ඉල්පුර පොහොය දිනයේදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වනවා. ඉල්පුර පසළොස්වක පොහොය වෙනුවෙන් දිවයින පුරා විහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් විවිධ වැඩසටහන් සංවිධානය කර තිබුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මෙහෙයවීමෙන් සිදු කළ සදහම් යාත්‍රා වැඩසටහන මෙවර පැවැත්වුණේ කොටුව ජනාධිපති මන්දිරයේදී. මෙහිදී 56 වන වරට පැවති ධර්මදේශනය සිදු කළේ පූජ්‍ය අලුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේයි. අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවීමෙන් අනතුරුව විශේෂ ආගමික වැඩසටහනක්ද මෙහිදී සිදු කෙරුණා. ජනාධිපතිතුමාද මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක්ද මීට එක්ව සිටියා. ස්වාධීන රූපවාහිනිය සෑම පොහෝ දිනකම විකාශය කෙරෙන සවනක් රැස් වැඩසටහන මෙවර ගෙනෙනු ලැබුවේ බත්තරමුල්ල සිරි සුදස්සනාරාම විහාරස්ථානයේ සිටයි. විහාරාධිපති ආචාර්ය පූජ්‍ය මිරිසේ ධම්මික ස්වාමීන් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කෙරුණා. ධර්ම සාකච්ඡා ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් රැසක්ද දවස පුරා පැවැත්වුණා. ITN FM සෑම පොහෝ දිනකම සිදු කරන ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්වුණේ සිරි සුදස්සනාරාම විහාරස්ථානයේ සිටයි. පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමණේර ස්වාමීන් වහන්සේ වෙත ධර්ම ග්‍රන්ථ පූජා කිරීම මෙන්ම එම ස්වාමීන් වහන්සේගේ දෙමාපියන්ට උපහාර පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. මාව වඩාගෙන කිරිපෙව් අම්මා විඳිනා දුක නැත ලෝකයේ නිම්මා මාල පොඩක් වෙල්ලේ නැති අම්මා පංචායුධයක් මගේ ගෙල දැම්මේ පොළොන්නරුව නව පුරාණ තාක්ෂණ කෞතුකාගාරයට අනුපද්දව ස්ථාපනය කළ ඉටිරු කෞතුකාගාරය අද විවෘත කෙරුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. නූතන යුගයට ගැලපෙන නවීන තාක්ෂණය යොදාගෙන මිනිස් සංහතිය සතු වූ ඉපැරණිතම තාක්ෂණයේ වත්මන් ජනතාවට අවබෝධ කර දීම හා පෞරාණික දේශීය තාක්ෂණයට අයත් කෞතුක භාණ්ඩ මතු පරපුරට සංරක්ෂණය කිරීමේ අරමුණින් මෙරට පළමු පුරාණ තාක්ෂණ කෞතුකාගාරය විවෘත කරන්නේ පසුගිය ජූනි 3 වනදායි. එම කෞතුකාගාරයේ විශේෂ අංගයක් වූ ඉටිරු කෞතුකාගාරයේ ජනතා ඉදිරිපත් කරමින් ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කළා. මෙරටට නිදහස හිමිවීමෙන් අනතුරුව පත් වූ රාජ්‍ය නායකයින්ගේ අනුරු මෙම කෞතුකාගාරයේ නිර්මාණය කර තිබෙනවා. කෞතුකාගාරය විවෘත කිරීමෙන් අනතුරු ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. ජනාධිපති දුහයට පත්වීමෙන් අනතුරුව රාජතාන්ත්‍රික සම්බන්ධතාවකින් ජනාධිපතිතුමාට හිමි වූ සමරු තිළිණ ඇතුළත් ප්‍රදර්ශන කුටියද ජනාධිපතිතුමා විවෘත කළා. පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ පිහිටි ඉඩමේ ඔප්පුව කෞතුකාගාර දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් බහර දීමේ ලිපිලේඛන ජනාධිපතිතුමා අතින් බහර කෙරුණේ එහි අධ්‍යක්ෂ ජෙනරාල් සනුජා කස්තුරි ආරච්චි මහත්මිය වෙතයි.
වත්මන් රජය බුදුසසුන නගා සිටවීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නැඟූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර ඇත්තේ ගෘහස්ථ මාංශ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් වෙන්කිරීම පිළිබඳව බවයි අනුරාධපුරයේ පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ. රාජපක්ෂ යුගයේ නම් දැන් ආණ්ඩුවේ ගානේ සිල් රෙදි බෙදනවා, නැත්නම් දන්සල් දානවා. අපි සිල් රෙදි බෙදන්නේ ආණ්ඩුවේ ගානේ, අපි දන්සල් දාන්නේ. අපි ඡන්දේ ඉල්ලන්නේ සිල් රෙදි බෙදලා නෙමෙයි, අපි ඡන්දේ ඉල්ලන්නේ බුදු දහම පෝෂණය කළා කියලා මම කියන්න කැමතියි. අපි මිහින්තලය ජාතික උරුමයක් බවට පත් කළා, ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කළා, භික්ෂූන් වහන්සේලාට බුද්ධ සුරක්ෂා රක්ෂණ ක්‍රමයේ ඇති කළා. මම අහන්නේ මොකද්ද ගෝඨාභය රාජපක්ෂ බුදුදහම වෙනුවෙන් කරන්නේ? ගෘහස්ථිත වසවිසෙන් තොර මස් විකිණීමට වෙළඳසැල් ආරම්භ කිරීම සඳහා මූල්‍ය හා තාක්ෂණික ආධාර ලබා දෙනු ලැබේ. ඒ කියන්නේ හැම ගෙදරම මස් කඩයක් කරන්න ණය ලබලා දෙනවා කියලා. මෙන්න එයා කියලා තියෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටු අංක 44 හැම ගෙදරම මස් කඩයක් දාන්නලු. එයා ණය දෙන්නලු. මේ රටේ සත්ව පාලනය තියෙනවා. ඒකෙන් අපිට ඕන මස් ලැබෙනවා, අපිට ඕන බිත්තර ලැබෙනවා, අපිට ඕන කිරි ලැබෙනවා. අපිට අපේ ගෙවල් වල සත්තු මරන්න වැඩක් නැහැ. එදා තිබුණේ සුදු වෑන් එක ගෝඨාභයට දෙන්න පොරොන්දු වෙන්නේ මස් වෑන් එක. මොකද්ද ඔය දෙකේ වෙනස? සුදු වෑන් එකේ ගියත් මස් වෑන් එකේ ගියත් මස්. වාරියදා වැඩසටහන යටතේ මෙරට වැව්වමුණු සියල්ල වසර දෙකක් තුළ ප්‍රතිසංස්කරණය කර කෘෂිකර්මාන්තයෙන් සම්පෝෂිත රටක නිර්මාණය කරන බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පොළොන්නරුවේ පැවති ජන රැලියකට එක් වෙමින් මේ මහතා මේ බව ප්‍රකාශ කළා. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීමේ ජන රැලියක් පොළොන්නරුවේදී පැවැත්වුණා. මැතිඅමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මාදුරය දකුණු ඉවර සංවර්ධන ව්‍යාපෘතිය අපි වහාම ආරම්භ කරලා මේ ප්‍රදේශයේ ගොවිතැන සරුසාර කරන්නට මාදුරය දකුණු ඉවර ව්‍යාපාරය අපි ආරම්භ කරනවා. ඒ වගේම මේ බල ප්‍රදේශයේ තිබෙනා වූ ගඩොල් කර්මාන්තය ගොඩනගන්නට අපි අදහිත ලබා දෙනවා. අලිමිනිස් තර්ජනය, අලිමිනිස් ගැටුම අවම කරන්නට අලිවැට වැඩපිළිවෙල තිරසරව ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා. මේ ප්‍රදේශයේ වැව් වමුණු ප්‍රතිසංස්කරණය කරන්නට අපි කටයුතු කරනවා. ඔබතුමන්ලා දන්නවා ගම්මුදා වැඩසටහනෙන් අපි උදා ගම්මාන නිර්මාණය කරා. 16 වෙනිදා ජයග්‍රහණයෙන් පසුව ලංකාවේ වැව් උදාවත් පටන් ගන්නවා. වැව් උදාව තුල පොළොන්නරු දිස්ත්‍රික්කයේ හැම වැවක්ම අවුරුදු දෙකක් ඇතුළත ප්‍රතිසංස්කරණය කරලා අවසන් කරලා මුළු රටේම වැව් උදාව තුලින් අවුරුදු දෙකක් ඇතුළත මේ වැව් ටික පිටිසකර කරලා අවසන් කරනවා කියන එක මම සතුටින් ප්‍රකාශ කරනවා. එකර මොනකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම තවත් ජන රැලියක් කුලියාපිටියේදී පැවැත්වුණා. ඒ සඳහාද විශාල ජනතාවක් එක්ව සිටියා. කුලියාපිටිය කේන්ද්‍ර කරගෙන මුළු මහත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල් කර්මාන්තය දියුණු කරන්නට අපට කළ හැකි උපරිම සේවාව අපි ඉෂ්ට කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ වගේම සීග්‍රෙන් දියුණු වෙන මේ කුලියාපිටිය නගරය කේන්ද්‍ර කරගෙන මහල් නිවාස සංකීර්ණ ක්‍රමයක් අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ තමයි මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය. 25 වසරක ජනතාවත් සමග අත්වල් බැඳගෙන ජනතාවාදී සේවාවක් ක්‍රියාත්මක කිරීමේදී මම ලැබපු අත්දැකීම් තුළින් තමයි මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඒ විවිධ ප්‍රතිපත්ති නිර්මාණය වුණේ. ඒ හොඳින් කියවල බලන්න
හැම වගන්තියක්ම හැම දෙයක්ම තිබෙන්නේ පොදු ජනතාවට සේවයක් හැටියට. මං ඔබතුමල්ලට කියන්න කැමති, මේ රටේ දුගී දුප්පත්කම ඉක්මනින් තුරන් කරන්නට දුප්පත්කමින් තැරිලා පෙරිලා තෙරපිලා සිටින ජනතාව ඉක්මනින් ඒ තත්ත්වෙන් ඉහළට ගෙන එන්නට මම අදහස් කරනවා. සමෘද්ධි වැඩසටහන මම ඇමරිකාවෙන් ආනයනය කරපු භාණ්ඩයක් නෙවෙයි. මම ඔරිජිනල් ශ්‍රී ලංකන්, ඔරිජිනල් ශ්‍රී ලංකා. ඒ කෙසේ වෙතත් මං තමුන්නාසලට කියන්න කැමති, ඔය පුරවැසි භාවය, අර භාවය, මේ භාවය මට නම් වැඩක් නැහැ. ඒ මොකද 16 වෙනිදාට අපි වාර්තාගත ජයග්‍රහණයක් මුළු රටෙන්ම ගන්නවා. ඒ නිසා මම කියනවා පුරවැසි භාවය ගැන කතා කරලා මේ රේස් එකෙන් කවුරුත් පිටට යන්නට ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම රැඳී සිටින්න. එකර මුණකින් මේ මිහි තලයේ රටම එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා. එක්ම ඉදිරියට යන මඟ හැදුනා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කෙරෙන තවත් ජනරැලියක් අනුරාධපුරයේදී පැවැත්තුණා. මැතිඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. මෙහිදී පැමිණ සිටි ජනතාවගෙන් සජිත් ප්‍රේමදාස මහතාට හිමි වුණේ උණුසුම් ප්‍රතිචාරයක්. හෙට රෑ වෙනකොට ආසන 154ම රැස්වීම ඉවරයි. එහෙනම් මිත්තවරුනි, මැතිවරණයට ආව වගේ ජනාධිපතිකම ඔබතුමන්ලගේ පිටින් ලැබුණයින් පස්සේ මේ විදියටම එනවා. මේ විදියට ඇවිල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 22ම ඒ වගේම මුළු රටේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජනාධිපති සංවර්ධන ඒකක මම පිහිටවනවා. එතකොට තමුන්නාන්සලාට දිනපතාම රටේ ජනාධිපතිවරයාට දුක කඳුල වේදනාව ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. මගේ ඉලක්කය ප්‍රශ්න ඉදිරිපත් කරනකොට මගේ ජනාධිපති ඒකකයයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි එකතු වෙලා පැය 24ක් තුළ විසඳුම් ලබා දීමයි කියන එක මම කියන්න කැමතියි. මේ අතර ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ගීත කෝකිලාවිය වන ලතා වල්පොල මහත්මිය හමුවීමට තරංගම පිහිටි ඇගේ නිවසට ගියා. එහිදී ලතා වල්පොල මහත්මිය හා ඇගේ පවුලේ ඥාතීන් සමග සුහද පිළිසදරකද නිරත වීමට සජිත් ප්‍රේමදාස මහතා අමතක කළේ නැහැ. ඒ මහතා ලතා වල්පොල මහත්මියගේ ඉල්ලීමකට අනුව පියානෝ වාදනය කරමින් ගීත ගායනයට දෙක්ුණා. අඩු ආදායම් ලාභී පවුල්වලට නව රැකියා අවස්ථා උදා කර දෙන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. දංකොටුවේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. ආර්ථික දැක්මක් වැඩ කරන රටක් යන තේමාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් දංකොටුවේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ඒ සංවිධානය කර තිබූ අතර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද මහජන නියෝජිතින් ඇතුළු පිරිසක්ද මෙම ජනහමුවට එක්ව සිටියා. අපි අපේ රජයක් යටතේ විශාල ආයෝජනයක් අධ්‍යාපනය වෙනුවෙන් සිදු කරනවා. අද ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබෙන නිසා අපි තරුණ තරුණයන් අතරමං වෙලා ඉන්නවා. අපි මේ අධ්‍යාපනය දීර්ඝ කාලීන වශයෙන් දියුණු කරන්නට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්නට අපි සැලසුම් හදලා තියෙන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ඔස්සේ පිළිගන්නවා. ලක්ෂ දෙකක් අපේ තරුණ තරුණියන් සමත් වෙන උසස් පෙළ 30,000යි ඇතුළත් වෙන්නේ. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි මේ ලක්ෂ දෙකටම එන අවුරුද්දේ ඉඳලා විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙනවායි කියන එක අපි තහවුරු කරනවා. එපමණක් නෙවෙයි,
කලාංශයෙන් ඉගෙනගත්ත ශිෂ්‍යයන්ට පවා තොරතුරු තාක්ෂණය, කම්පියුටර් තාක්ෂණය වැනි විෂයන් පාඨමාලාවට ඇතුළත් කළා. උන් උපාධි ගැනලාට පස්සේ ඔවුන්ට රහොඳ රැකියාවක් ලබා දෙන්නට පුළුවන් වෙන විදියට අපි මේ පාඨමාලා වෙනස් කරන්න ඕනේ. අපි දන්නවා හුඟ දෙනෙක් අපේ ජනතාව බදු වලින් පුරලා ව්‍යාපාරිකයෝ. ඒ නිසා අපි මේ ව්‍යාපාර දියුණු කරන්නට ඒ සංකීර්ණ බදු ක්‍රමය අහක් කළා. සරල බදු ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. වැට් බද්ද 108 දක්වා අඩු කළා තියෙනවා. විශේෂයෙන්ම දුප්පත් එවැගේම මධ්‍යම පන්තියේ එවැගේම රජයේ රැකියා කරන ඒ අයට නිවාසයක් හදා ගැනීමට ක්‍රමවේදයන් අපි මේ සානමල්ලි ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ වගේම 54,000ක් ඉන්නවා උපාධිධාරීන් අපේ අර ජනවාරි පළවෙනිදා ඉඳලා සියලුන්ටම ඒ රැකියාවන් ලබා දෙනවා. එවැගේම ලක්ෂයක පුරප්පාඩු තිබෙනවා. මේ පුරප්පාඩු සියල්ලම අපේ රජයේ පුරප්පාඩු පුරවනවා. ඒ පුරවන අවස්ථාවේදී අපි විශේෂයෙන්ම දුප්පත් පවුල්වලට නිපුණත්වයක් ඕනේ නැති රැකියාවන් තියෙනවා. නමුත් අද අවසනාවකට ඒකට සාමාන්‍ය පෙළ සමත් වෙන්නට අපි මේක අහක් කරනවා. ඇයි පවුලක් දුප්පත් වෙන්නේ? ඒ අයට එහෙම නිපුණත්වයක් නැහැ රැකියාවක් කරන්න. එහෙම නැත්නම් ඒ අයට වත්තක් නැහැ වගා කරන්න. ඉඩමක් නැහැ. එහෙම නැත්නම් ඒ අයට මුදලක් නැහැ ස්වයං රැකියාවක් ආරම්භ කරන්න. මෙන්න මේවයින් උදව් කරන්නට ඕනේ. අපි මේ හැම රජයේ නිපුණත්වයක් අවශ්‍ය නැති රැකියා දුප්පත්ම එක පවුලකට එක බැගින් අපි ලබා දෙනවයි කියන එක තමුණාංශලට කියන්නට ඕනේ. මේවා සියල්ලක්ම සිදු කරලා තියෙන්නේ දුප්පතාවෙනු. දුප්පත් කම නැති කිරීම, දිලිඳු කම නැති කිරීම. ඉතාමත්ම වැදගත් අපි සංවර්ධනයක් වෙනකොට. ඉතින් මේ ආකාරයට සාම ශේෂ්ත්‍රයකම අපි ආර්ථිකේ දියුණු කරන හැටි අපි පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා තමුණාංශේලා මාගේ විශ්වාසය තියන් තමුණාංශේලාගේ යුතුකම තමුණාංශේලා ඉටු කරන්න මගේ යුතුකම සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, සාභිමානවත් දේශයක් තමුණාංශේලාට නැවතත් ලබා දෙනවායි කියමින් මේ ජනතාව ඔබට වංචාවෙන් දූෂණයෙන් තොර රටක් නිර්මාණය කිරීම තම එකම අරමුණ බව ජනාධිපති අපේක්ෂක අනුකුමාර දිසානායක මහතා පවසනවා. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධාන කළ ජනහමුවක් පානදුර නගරයේදී පැවැත්වුණා. ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් කිහිප දෙනෙකුද මෙහිදී අදහස් දැක්වුවා. අනුරකුමාර දිසානායක මහතාට සහය පළ කරමින් විශාල පිරිසක් ජන රැලියට එක්ව සිටියා. මේ රටේ වංචාව දූෂණය නාස්තියෙන් තොර පාලනය අපි මේ රටේ ස්ථාපිත කරනවා. අපි වගකීමෙන් කියනවා මහජනයේ දීපල හොරකම් කරන එක නතර කරනවා. මහජනයේ දීපල නාස්ති කරන එක නතර කරනවා. හොරකම් කළ තිර දීපල යලි පවර ගන්නවා. වංචනිකයන්ට දඬුවම්. සැකයක් තියාගන්න එපා. මහින්ද මහත්තයත් එක්ක හරි රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක හරි තරහක් නෑ අපිට. ඔය රනිල් වික්‍රමසිංහත් අපිට නේද ඉඩන් නඩුනේ. මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක අපිට බේරගන්න බූදල් නඩුනේ. අපිට බේරගන්න නඩුවක් තියෙනවා. මහජනයේ දීපල හොරකම් කරලා එක්ස්ප්‍රස් කරගෙන තියෙන තනිය ඒක බේරගන්න ඕන නඩුව ඒක අපි බේරගන්න. ඊළඟ මේ රටේ මහජන ආරක්ෂාව ජාතික සමගිය අපි ස්ථාපිත කරනවා. මේ රට ලෝකෙ ප්‍රෞඩ රාජ්‍යයක් බවට පත් කරනවා. නීතිය විධානය ආධිපත්‍ය තහවුරු කරනවා. වංචාවෙන් දූෂණයෙන් නාස්තියෙන් තොර පාලනයක් අපි හදනවා. නේද මහජන ආරක්ෂාව සහ ජාතික සමගිය ස්ථාපිත කරන පාලනයක් අපි නිර්මාණය කරනවා. පෞද්ගලික නාලිකාවන්හි හැසිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා අදහස් පළ කළා. ඒ මාතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. දුමින්ද සිල්වා මේ රටේ ඉන්න ප්‍රධානතම රටට කුඩු ගෙන්වන කුඩු මුදලාලි කෙනෙක් කියන එකත් විශාල චෝදනාවක් තියෙනවා. ඒ වගේම ඒක මම හිතන්නේ රටේ රහසක් නෙමෙයි. අනේ ඒ නිසා විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මේ වෙනකොටත් තමන්ගේ ඊටාමත්ම හිතවත් මිත්‍ර දුමින්ද සිල්වා තමන් බලයට පැමිණියොත් නිදහස් කරන්නට කටයුතු කරන බවට පොරොන්දුවක් ලබා දීලා තියෙන නිසා යලි වතාවක් තමන්ගේ කුඩු ව්‍යාපාරය පවා කිසිම බාධාවකින් තොරව එදා කරගෙන ගියා වගේ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක මන්ත්‍රීවරයෙක් හැටියට පත් කරගෙන එතුමාට කුඩු ව්‍යාපාරය කරගන්නට මුළු ලයිසන්ස් එකක් රට දීලා තිබුණා. යලිවතාවක් කටයුතු කරන්න දබා දීපු පොරොන්දු අනුව තමයි මෙන්න මේ විදියට මඩ ගහන්නේ.
ඇතවසේම රේන සිල්වා කියන්නේ මම හොඳින් දන්නවා 1997 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ABC රේඩියෝ ආයතනයට තරංග වෙන් කරපු වෙලාවේ එංගලන්තයේ ડોක්ටර් ලිත් සන්රයිස් රේඩියෝ කියන ආයතනයේ අධ්‍යක්ෂක ප්‍රධාන අයිතිකාරයත් ඒ වගේම රොනි පීරිස් කියන ව්‍යාපාරිකයත් එකතු වෙලා හදපු මාධ්‍ය ආයතනය. ඇත්තෙන්ම මේ මාධ්‍ය ආයතනයට රේන සිල්වා පුවත්පතක දැන්වීමකින් ඇප්ලිකේෂන් දාලා ඇවිල්ලා බස් එකෙන් ඇවිල්ලා ඒ රස්සාව බාරගත්ත රේන සිල්වා මහත්මයා අද මේ රටේ ඉන්න මං හිතන්නේ පොහොසත්ම 4-5 දෙනාගේම කෙනෙක්. අනේ එහෙමනම් මේ වගේ කෙටි කාලයක් තුලදී රේන සිල්වා බිලියන් පතිවරයෙක් වීම ගැන මං හිතන්නේ වෙනම පරීක්ෂණයක් තියන්න ඕනේ. විශේෂයෙන්ම අද හිරු ආයතනය රජය විසින් ලබා දීපු තරංග මේවා රාජ්‍ය දේපොළ. තරංගයක් කියන්නේ රජයේ දේපොළක්. රජයේ දේපොළ මේ ආකාරයට වගකීමෙන් තොරව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී පත්වෙන රජ කටයුතු කරන්නට අවශ්‍යයි කියන එක මම පැහැදිලිවම කියනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඇමරිකා පුරවැසිභාවයේ ඉවත් කරගෙන ඇත්නම් දින 3ක් ඇතුළත තහවුරු කරන ලෙස ඉල්ලා ආරම්භ කළ උපවාසය 3වන දිනටත් අද පැවැත්වෙනවා. අපේ උත්තරීතර මාතෘභූමිය ඇමරිකාවට පාවා දෙන ගෝඨාභය රාජපක්ෂගේ කුමන්ත්‍රණයෙන් බෙර අකණිමු යනුවෙන් සඳහන් බැනරයක් ප්‍රදර්ශනය කරමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල ස්වාමීන් වහන්සේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී උපවාසයක් ආරම්භ කළා. ආගමික නායකයින් දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම සිවිල් සංවිධාන සමාජිකයන් අද එම ස්ථානයට පැමිණ සාකච්ඡාවක නිරත වුණා. එම ස්ථානයට පැමිණි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මාධ්‍ය හමුවේ මෙසේ අදහස් දැක්වුවා. අපේ ගෞරවනීය ස්වාමීන් ආචාර්ය ස්වාමින්ද්‍රන් වහන්සේ තවත් කී කෙනෙකුත් දැන්ට උපවාසයක් ආරම්භ කළ තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මේ ජනාධිපති අපේක්ෂකයාගේ පුරවැසිභාවය පිළිබඳ නිත්‍ය ලිපිලේඛන ඉදිරිපත් කරන්නට කියලා. ඒක ඉතාමත් සාධාරණ ඉල්ලීමක්. ඇතර මේක එක පැත්තකින් බැලුවා මහා විශාල ඛේදවාචකයක්. රටක ජනාධිපති ධූරය ඉල්ලන පුද්ගලයාගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබීමම කොච්චර ඛේදවාචකයි. මං හිතන්නේ ලෝක ඉතිහාසයේ කොහෙවත් රටක මෙවැනි තනතුරකට ඉල්ලන නායකගේ පුරවැසිභාවය ප්‍රශ්න කිරීමට ලක් වෙලා නැහැ. ඒ කියන්නේ දැන් අද විශාල ප්‍රශ්නයක් වෙන්නේ අපි පත් කරගන්න පුද්ගලයා ශ්‍රී ලාංකිකයෙක්ද ඇමරිකානු පුරවැසියෙක්ද කියන ප්‍රශ්නය. එවැනි ප්‍රශ්නයක් තිබියදී එවැනි පුද්ගලයෙකුට කොහොමද ජනාධිපති ධූරයක් තියා ගමේ ගම් සභාවක മന്ത്രി ධූරයක්වත් හොබවගන්නේ? ගීතා කුමාරසිංහ මහත්මිය මේ වගේම එතුමියට මෙවැනි ප්‍රශ්න කිරීමක් නොතිබුණු නිසා එදා ඒ වගේ නාම යෝජනා බැඳලා മന്ത്രി ධූරය හම්බුණා. නමුත් පසුව අධිකරණයට ගියාම ඇයට ඇයිගේ මේ තිබුණ ප්‍රශ්නේ නිසා ඇයිගේ മന്ത്രി ධූරය අහෝසි වුණා. අහෝසියලා ඒ විතරක් නෙවෙයි මේ മന്ത്രി ධූර කාල පරිච්ඡේදයේදී ඇය භුක්ති විඳපු සියලුම වරප්‍රසාද ඒ ලැබුණු මුදල් දීමනා ඇතුළු සියලුම පහසුකම් වලට වියදම් කරපු මුදල් සියල්ල රජයට ගෙවන්නේ කිව්වා. ඒ කියන්නේ නීති විරෝධී පත්වීමක්. ඉතින් ඒ නිසා අද මේ තත්වෙම තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට. එතකොට මෙවැනි පුද්ගලයෙකුට දෙන ඡන්දය වටිනාකමක් තිබෙනවද? මොකද ඔහුටත් ඒ වගේම ඒ ධූරය අහෝසි වෙයිද? අනිත් එක මැතිවරණ කොමසාරිස්ට නාම යෝජනා දෙනකොට මේ පිළිබඳව ලිපිලේඛන ඉදිරිපත් කරන්න ඕනේ. නමුත් මැතිවරණ කොමසාරිස්වරයා කියනවා ඔහුට ඒක දීලත් නැහැ කියලා. එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේක විසඳ ගන්න හරියම පහසුයි. ඔහුගේ ලිපිලේඛන ඉදිරිපත් කිරීම පමණයි තියෙන්නේ. ඒ අරහින්නට ඒක නීතිඥවරු ගෙනහැල්ලා නීති කතා කරලා වැඩක් නැහැ. එහෙම නැත්නම් මෙතෙන්ට මිනිස්සු එවලා මේ මිනිස්සු ලව්ව තර්ජනය කළා හරියන්නේ නැහැ. මෙවැනි ව්‍යාපාර එහෙම තර්ජනය කිරීම වලින් වෙන තර්ක කර කිරීමෙන් මේක විසඳන්නට බෑ. විසඳන්න තියෙන එකම ක්‍රමය තමයි ඇමරිකන් රජය ඇමරිකාවේ තිබෙන පුරවැසිභාවය අහෝසි කරනකොට පුරවැසිභාවය අහෝසි කිරීමේ සහතිකයක් ලබනවා. ඒ සහතිකය ගෙනල්ලා මෙතෙන්ට පෙන්නුවා නම් මේ හාමුදුරන්ගේ උපවාසෙත් අවසරයි. අර ගිහියෙක් කෙනාගේ උපවාසෙත් අවසරයි. මුළු රටම දැනගන්නවා. ඇයි එහෙමනම් ඒ ලිපිය ඉදිරිපත් කරන්න බැරි? යුද්ධය නිමා වී ගෙවී ගිය දස වසර තුළ රාජපක්ෂවරුන් තම සුඛ විවරණය වෙනුවෙන් රටට අහිතකර බොහෝ දේ සිදු කළ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. යාපනයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව කියා සිටියා. යාපනය වීරසිංහම් ශාලාවේදී ජන හමුවක් පැවැත්වුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය මෙහෙවීමෙන් පැවති එම ජන හමුවට ස්වේච්ඡා සංවිධාන නියෝජිතින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා. රාජපක්ෂ ආණ්ඩුවෙන් යුද්ධය ඉවර කෙරුවා
දෙදස් නමේ මැයි මාසේ. ඒගොලු ඊට පස්සේ බලය හිටිය අවුරුදු හයක්. අපේ මේ දැන් තියෙන රජය බලයට එනකම්. ඒ කාලේ උතුරේ දන්තාවට කිසිම දෙයක් කෙරුවේ නෑ. A9 හයිවේ එක හැදුවා මිසක්. ඒකෙන් කෝටි ගාණක් රාජපක්ෂ පවුලේ අය කොමිස් ගහගත්තා මිසක් මේ ගංවලට මුකුත් කෙරුවේ නෑ. නමුත් 2015 මේ රජය බලයට පත් වුණාට පසු මේ රජය විසින් අමාත්‍යංශ කීපයක් අපේ ඕනු සංවිධානයේ මම සභාපතිත්වය දරන අපි ඒ තුලින් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. අනිකුත් අමාත්‍යංශ වැඩ කරලා තියෙනවා. අවුරුදු 50ක් විතර නොකරුණ දේවල් අපි මේ අවුරුදු 5න් පුළුවන් තරම කරලා තියෙනවා. ආණ්ඩුවෙත් එක එක ප්‍රශ්න තියෙද්දී අපිට එහෙම කරන්න සම්පූර්ණ නිදහස ලැබුණේ මේ ආණ්ඩුව බලයට පත් වුණ නිසයි. මිත්‍රව රාජපක්ෂගේ කාලේ යුද්ධය ඉවර වෙලා අවුරුදු 6ක් බලේ හිටියා. කිසි දෙයක් කරුවේ නෑ. අහිංසක දෙමළ ජනතාවට කරදර කරලා හිටියා මිසක්. අහිංසක මුස්ලිම් ජනතාවට 2013 අලුත් ගමින් පටන් අරගෙන බේරුවර පැත්තේ ගහලා මුස්ලිම් යුද්ධයකුත් ඇති කරන තත්ත්වයට පත් වුණා. ඉතින් මේ රජාවට පස්සේ තමයි අපිට එවැනි දේවල් නවත්වාගෙන අපිට විශාල මුදලක් ආණ්ඩුවෙන් දුන්නා උතුර නැගෙනහිර සංවර්ධනය කිරීම සඳහා. මේ රජයේ අපි යදිත් වතාවක් රජයේ ප්‍රධානී බලයට පත් කරගෙන මේ රජය වෙනුවෙන් තරුණ අපේක්ෂකෙක් ඉදිරිපත් වෙලා ඉන්නවා. අපි තරුණ තරුණියන්ට මේ රට බාර දෙන්න ඕනේ. උගත් තරුණ තරුණියන්ට සජිත් ප්‍රේමදාස මහත්තුමා පොරොන්දු වෙලා තියෙනවා දෙමළ ජනතාවගේ ඉතුරු වෙලා තියෙන ප්‍රශ්න ටික අවුරුද්දක් ඇතුළත විසඳනවා කියලා. අවුරුදු 10ක් බලේ හිටපු කාලේ ඔය රාජපක්ෂ පවුලේ අය මිනිමරපු තරම් අපි දන්නවා. උතුරේ නැගෙනහිර පමණක් මේ දකුණේ ඒගොල්ලන්ට විරුද්ධ වෙච්ච සිංහල අයත් මැරුවා. මෙහෙම මර හිටපු අයට ආයෙමත් මේ සැරේ බලේ දුන්නොත් ආයෙ ඒගොල්ල බලෙන් යන්න හිතාගෙන නම් නෙමෙයි එන්නේ මිත්‍රවරුනි. මහා ඒකාධිපතිවාදයක් මේ රටේ ඇති කරලා ඒගොල්ලන්ට විරුද්ධ අය සියලු දෙනාම එක්ක මරා දමලා එක්ක හිරිය දාලා ඒගොල්ලන්ට ඕනේ විදිහට මේ රට ගෙනියන්න ඕනෑ විදිහට පුරකම් කරන්න රාජ්‍යයක් හදා ගන්නවා මිත්‍රවරුනි. ආයෙ ඒකේ වචන දෙකක් නැහැ. කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී අද දිනේත් මාධ්‍යම කිහිපයක් පැවැත්වුණා. ජනතා නියෝජිතින් පිරිසක් මෙහිදී අදහස් පළ කළා. රිදිමාලියද්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියට සිදු කළ පහර දීම සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. 2019/11 ඉනාවවැනි දින රාත්‍රිය 9:10 අතර කාලය තුලදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ රැලියට සහභාගී වෙලාබු මගේ කොට්ටාසියම නියෝජනය කරන සිසිරි බණ්ඩාර මන්ත්‍රීතුමාගේ සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් මාගේ පක්ෂ කාර්යාලය පවත්වාගෙන යන මගේ කඩකාමරයේ ඉදිරිපස ස්තෝපුවේ රතින්නවැලක් පත්තු කිරීමට යෑමේදී මම ඔහුට එපා කියීම නිසා එම දේ සිදු කිරීමට එපා, මගේ දරුවන් 5 දෙනෙක් ගෙදර සිටිනවා, ඒ දරුවන් බිය වෙන නිසා මේ දේ සිදු කිරීමට එපා කියපු අවස්ථාවේ සිසිර බණ්ඩාර මන්ත්‍රීතුමා සමග පැමිණි ඔහුගේ ආධාරකරුවෙක් වෙන බතිස්සපුර ප්‍රාථමික පාසලේ මුරකරු වශයෙන් කටයුතු කරන ජයතිලක යන පුද්ගලයා වැක් ප්‍රහාරයක් මාහට එල්ල කරා කීප අවස්ථාවකදීම. එතනදී මම මගේ දරුවා වඩාගෙන තමයි මම එතන හිටියේ. ඒ ඉන්න වෙලාවේ තමයි මට මෙතුමා ඇවිල්ලා මේ කරදරය කරේ. මම ඔවුන්ට කරදරයක් වෙන දෙයක් කිරීමටවත් බලාපොරොත්තු නොවුණු අවස්ථාවක තමයි මට මේ ප්‍රහාරය එල්ල කරේ. ඒදී මගේ දරුවා දැඩි අසනීප තත්ත්වයෙන් හිටියේ. ඒ සිද්ධිය වෙද්දී එතනදී මගේ දරුවා බිම ඇදගෙන වැටුණා. කිසිම කරදරයක් නොකරපු මොහොතකයි මට මේ සිදුවීම සිද්ධ වුණේ. ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටක කාන්තාවන්ට තියෙන අයිතිය මේකද කියලා මම අහන්න කැමතියි. මේ වෙනකොට නීති මාර්ගයෙන් කිසිම පිළියමක් ලැබෙන්නේ නැතුව ඒගොල්ලෝ මේ වෙනකොට උසාවියට ඉදිරිපත් කරලා අපත් තැන්පත් කරලා ඒගොල්ලෝ නිදහස් වෙලා තියෙනවා. මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී රට තුල මට කාන්තාවක් විදියට සාධාරණ ඉෂ්ට වෙයි කියලා. ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන හැම සෑම උසස් පෙළ සමත් දරුවෙක්ටම විශ්වවිද්‍යාලයට යන්න අවස්ථාව දෙනවා. එයාගේ අයියා අවුරුදු 10ක් මෙරටේ ජනාධිපති වෙලා හිටියා. විවෘත කරපු එක විශ්වවිද්‍යාලයක් කියන්නේ. විවෘත කරපු එක විශ්වවිද්‍යාලයක් කියන්නේ මෙරටේ. කොහෙ යන්නද? මැද මූලණය යුනිවර්සිටි එකක් කරනවා නම් ඉතින් මොනව හරි කරගන්න බැරි වෙන එකක් නැහැ. ඒ නිසා මේ රටට ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ප්‍රතිපක්ති ප්‍රකාශනයේ 95%ක් තියෙන්නේ ලද බොළඳ මාස්මෙලොස් ජුජුප්ස් ලෝකයක්. මේක යථාර්ථයක් නැහැ. මේක හරියට මේ මිනිස්සුන්ව චූන් කරන්න හදපු එකක්. අර ඒ නිසා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හා සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අහසට පොළොව වගේ. දැන් ව්‍යාපාරික පුවත්.
Associated Motorways සමාගම තම නවතම ස්කූටර් යතුරුපැදිය වෙන Yamaha NMAX 125 මෙරට වෙළඳපොළට හඳුන්වා දුන්නා. ඒ කොළඹ වණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ මෝටර් ෂෝ ප්‍රදර්ශනයේදී නවීන තාක්ෂණික අංග රැසකින් සමන්විතවයි මෙම යතුරුපැදිය නිර්මාණය කර තිබෙන්නේ. AMW සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බ්‍රැන්ඩන් මොරිස්, මගී වාහන අංශ අධ්‍යක්ෂ යොහාන් දසොයි සහ Yamaha නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී සහරන් සියාවුඩීන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා. සිංගල් ශ්‍රී ලංකා සමාගමේ නවතම ශීතකරණ මාදිලි 6ක් හඳුන්වා දීම කොළඹදී සිදු කෙරුණා. ලීටර 260 සිට ලීටර 300 දක්වා ඉහළ ධාරිතාවකින් යුත් මෙම ආදී ශීතකරණ R600 ඒ තාක්ෂණින් හා ඉන්වර්ටර් තාක්ෂණින් සමන්විතයි. සිංගල් ශ්‍රී ලංකා සමාගමේ සභාපති මොහන් පණ්ඩිතගේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන සහ අලෙවි අධ්‍යක්ෂ කුමාර් සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. තිස්සමහරම ගැමුණුපුර කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ නව විද්‍යාකාර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විධායක නිලධාරී සාමාන්‍ය අධිකාරී දම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විශ්‍රාමික සංගමයේ ප්‍රතිපාදන මතයි මෙම ගොඩනැගිල්ල ඉදිකර තිබෙන්නේ. විද්‍යාලයේ සඳහා රුපියල් 50,000ක් වටිනා පුස්තකාල පොත් කට්ටලයක් පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ විශ්‍රාමිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. යුත් ස්ටා පදනම සංවිධාන කළ 19 Best Photography Awards 2019 සම්මාන උළෙල ලබන පෙබරවාරි මස කොළඹදී පැවැත්වීමට නියමිතයි. උසස් ප්‍රමිතියකින් යුත් නිර්මාණශීලී ඡායාරූප කලාවක් බිහි කිරීම හා ප්‍රබුද්ධ රසඥතාවක් ඇති කරලීම මෙහි අරමුණයි. කාණ්ඩ 19ක් ඔස්සේ සම්මාන පිරිනැමීමට මෙහිදී කටයුතු කෙරෙනවා. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළපිටියේදී පැවැත්වුණා. යුත් ස්ටාස් පදනමේ සංවිධායකයන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. සමගින් ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk